రూపం అవన చూస్తరే, హీన విధిన శాస్త్రరే, లోకె దకిన పోస్టరే, శిరస విటరాయి అప్పె మోస్తరే. లస్సన దవసక్ వేవా, లస్సన దవసక్ శిరసై మోస్తరే. අයිබුවන් සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද උදෑසන ඔබ මොනවා කරනවා කියලාද කල්පනා කරේ? නැත්නම් අද වැඩ කටයුතු කොහොමද ඔබගේ පටන් ගන්නෙ? පොඩ කල්පනා කරලා බලන්න. අපේ රටේ සමාජ ක්‍රමය ගත්තාම, නැත්නම් විභාග ක්‍රමය ගත්තාම, මේ සමාජය ඇතුලේ විභාග හැම එකක්ම තියෙන බොහෝ දරුවන්ව ෆේල් කරන්න, අසමත් කරන්න මේ අපේ රටේ හැටි. ඉතින් ඒක හරිද වැරදිද කියලා කියන්න නෙමෙයි මේ හදන්නේ. සාමාන්‍යයෙන් පහේ ශිෂ්‍යත්වයට ගියාම ගොඩක් දරුවෝ ඒකෙන් අසමත්. කිහිප දෙනෙකුට තමයි යන්න පුළුවන් වෙන ශිෂ්‍යත්වෙන් වෙනත් විද්‍යාලයකට, නැත්නම් විශේෂත්වයෙන් සමත් වෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගය ගත්තොත් ඒත් දරුවන් ප්‍රමාණයක් සමත් වෙනවා, තව ප්‍රමාණයක් අසමත් වෙනවා. විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙන්නේ උසස් පෙළෙන් කොයිතරම් පොඩි ප්‍රමාණයකටද, 5% වගේ ප්‍රමාණයක්, 95% විතර දරුවන් ප්‍රමාණයක් අසමත් වෙනවා. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලත් ගොඩක් දරුවෝ කරන්නේ රස්සාවක් හම්බෙනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ජීවිතේ අපි හිතන අපි අසමත් කියලා. මෙන්න මෙහෙම විභාග ක්‍රමයක් තියෙන ඉතාමත්ම උතුම් රටක් මේක. මේක දන්නෝ හිතන්නෝ එහෙම නැත්නම් බලධාරීන් මේ පිළිබඳව කතා බහ කරයි මේක වෙනස් වෙන්න ඕනද නැද්ද කියන එක. මගේ යෝජනාව අද අපේ කතාවේ ගැන නෙවෙයි, අසමත් වෙන සහ අසමත් කරවන ක්‍රමවේදයක සමත් වෙච්ච දරුවොත් මේ රටේ ඉන්නවා. ඒ පොඩි ප්‍රමාණයක් නෙවෙයි, ඉතාමත්ම වැදගත් හොඳට කතා බහ කරන්න පුළුවන් ප්‍රමාණයක්. අපි අද එහෙම සමත් වෙච්ච ඉතාමත්ම වැදගත් දරුවෙක් පිළිබඳව කතා බහ කරනවා. ඔහු දැන් දරුවෙක් නෙවෙයි, ඔහු වැඩිහිටියෙක්, ඔහු ආචාර්යවරයෙක්, ආචාර්ය අනුර රත්නායක. අපි ඒ ගැනයි මේ කතා කරන්නේ. අනුර රත්නායක, ගම කොහේද, පොඩි කාලේ මොනවද කරේ කියලා මුලින්ම දැනගන්න කැමතියි. ඇත්තෙම ඒක දිග කතාවක්. මම මගේ ජීවිතේ පටන් ගන්නේ උතුරු නැගෙනහිර මායිම් ගමක් වෙන වැලිය ගමෙන්. යුද්ධයට මුහුණ දීලා අවුරුදු 34ක තිබ්බු කුරුදු යුද්ධයට මුහුණ දීලා පොඩි කාලේ පුංචි ළමයා කාලේ ගොඩක් දුෂ්කර ගමනකින් ගම වැලියෝය. අම්මා තාත්තා මොනවද කරේ? ගොවිතැන්. ගොවිතැන් කරේ. ගම වැලියෝයි අම්ම තාත්තා ගොවිතැන් කරේ. පුංචි කාලේ ඉස්කෝලේ යන කොහෙද? මම එහි බුද්ධංගල කියලා තියෙන ඉස්කෝ මේ ඉස්කෝලේ වැලියෝයම ඉස්කෝලේ වැලියෝයි තිබ්බ නෑ ඉස්කෝල ඉස්සර. අපි 7:30 විතර අර පාරවල් දිගේ කැලෑ පාරවල් මැදින් තමා කොටි ඔක්කොම කැලෑ සත්තු අතරින් තමා ඉස්කෝලේ ගියේ. මේ මොන කාලෙද? 1980 ගණන් වල 90 ගණන් වල 85 විතර. ඔබ උපදින්නේ 1975 උපදින්නේ. මීට පස්සේ පවුලේ කණ්ඩායම ගත්තොත් එහෙම අම්මා තාත්තාට අමතර වෙන කවුද පවුලේ ඉන්නේ? නංගිලා දෙන්නයි මල්ලි. නංගිලා දෙන්නයි මල්ලි. මල්ලි. මේ ඔහු ගැන, ඔහු ආචාර්ය අනුර රත්නායක. එතුමා අනුරාධපුරයේ පැත්තේ, හරිනේ? දිස්ත්‍රික්කයේ පැත්තේ නේද? වවුනියාවට. වවුනියාව දිස්ත්‍රික්කයේ කිට්ටු. උතුරු මුලතිව් පැත්තට. මුලතිව් පැත්තට කිට්ටු වෙන්න. උතුරු කරේ දරුවෙක්. හොඳට සිංහල කතා කරන සිංහල දරුවෙක්. සාමාන්‍යයෙන් උතුරේ ගුවට පස්සේ අපි හිතනවා දමිළ දරුවොත් උතුරේ වැඩි නිසා දමිළ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. මොහු සිංහල දරුවෙක්. දමිළ දරුවෝ ගැනත් මේ විදිහටම කතා බහ කරන්න පුළුවන්. අද මේ ලෝකෙ දිනපු දරුවෙක්. අපි ඔහු ගැන කතා කරමු. එතුමා මේ රටට, අපේ රටට, අපේ රටේ නම කොයිතරම් ඉස්සරහට ගෙනින් තියනවද කියලා. ඒ වගේම තමයි තව පැත්තකින් දකුණ කෙනෙකුත් මං එකතු කරගෙන ආවා. එතුමා ගැන ඔබ හොඳින්ම දන්නවා, විශේෂ ප්‍රාමාණිකෙක් සහ සාහිත්‍ය විශාරදකෙක්. බලමු මේ සාහිත්‍ය විශාරදය කවුද කියලා. මේ අද ඔහු ගැන අයිබුවන්,
අයිවන් මනහර උදෑසනක්. මනහර උදෑසනක් වේවා, සුපසන් උදෑසනක් වේවා. මෙතුමගේ මේ මනහර සුපසන් අපි පාසල් යන කාලේදී ඔබතුමාගෙන් වචන ඉගෙන ගන්නවා. ස්තුති බුද්ධි. සිංහලට ඉතාමත්ම වටිනා කියන වචන තියෙනවා කියන එක අපිට අඳුන්වලා දුන්න ඔබතුමා. ඔබතුමාගේ දේශන දැක්කහම අපි මම ගාල්ලේ මහින්ද විද්‍යාලයේ මෙතුමත් ගාල්ලේ ගාල්ල කෙනෙක් විදිහට ගාමිණී කුමාර විතරමැතිතුමනි දරුවන්ට ඒ ගාලු ප්‍රදේශයේ දරුවන්ට ඔබතුමා බොහෝ දැනුම දුන්න විශේෂයෙන් භාෂාව භාවිතා කිරීම. අයියෝ ඔබ සිංහල ගුරුවරයෙක් නෙවෙයි. මේ භාෂාව ඉතාමත්ම වැදගත් ඉස්සරහට යන්න කෙනෙක්. අද අපි ඔබතුමාට විශේෂයෙන් මෙන්න කිව්වේ ඔබතුමා සත්ව විද්‍යාඥයෙක් විදිහට කාලයක් වැඩ කටයුතු කරපු කෙනෙක්, කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කටයුතු කරපු කෙනෙක්. ඒ කියන්නේ මේ විවිධ පරාසයන් දන්න කෙනෙක්. මට අද ඕනකම තිබුණා ආචාර්ය අනුර රත්නායක මද මෙතනට අපි කතා කරන වෙලාවේ ඔබතුමා වගේ විශේෂ කෙනෙකුත් අපිට වැදගත් මොහු පිළිබඳව කතා බහ කරනත් රටේ අම්මලට තමන්ගේ දරුවන් ඉස්සරහට ගෙනියන්න පිළිබඳවත් කතා බහ කරන්න. මම කැමති ඔබතුමාගෙන් අහන්න. දැන් මෙතුමා උතුරු ප්‍රදේශයේ ඉන්නේ, ඔබතුමා දකුණු ප්‍රදේශයේ. ඒ කාලේ දකුණු ප්‍රදේශය මොන වගේද කියලා දැනගන්න මේ 85 75 කියන කාලේ. ඇත්තටම බුද්ධි හොඳටම දන්නවා. දැන් මම ආචාර්ය අනුරාත්නායකයන් සමග කතා කළේ වේෂණ රූපණ කාමරයේදී. ඔහු තුළ ඔහුගේ වුණ දකින්න විට අපිට හැඟෙන්නේ නැහැ ඔහු වැලියෝය කෙනෙක් කියලා. ඔහු බොහොම ප්‍රභා සම්පන්න, රමණීය, මේ පුෂ්ටිමත්, මටත් වඩා පුෂ්ටිමත්, තෘෂ්ටිමත් වුණක් තමයි, පිරුණු වුණක් තමයි ඔහුට තියෙන්නේ. පුරහඳ වගේ මටත් වඩා. මගේ ඉඳලා තරුණ කාලේ, මීට වඩා තරුණ කාලේ එහෙම තිබුණා. ඉතින් නමුත් බුද්ධි ඔබ මහින්දේ ප්‍රබුද්ධ ආදිශිෂ්‍යයෙක්, පරිපාලනධාරිගේ පුතේ. ඔබ දන්නවා ඒ උතුරු නැගෙනහිර යුද්ධයේ සේයාවල් අපේ පළාතට ගෑවිලාවත් තිබුණේ නැහැ. අපි ඒ අතින් හරි වාසනාවන්තයි. හැබැයි මම ශ්‍රී ලංකා යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාවන්ට අභිප්‍රේරක දේශකෙක් හැටියට කලාඔය වගේ පුහුණු පාසල්වල, වැලියොය වැනි හමුදා කඳවුරවලට ගියපු නිසා මම දන්නවා එහි පීඩනය. එහි ජනතාව ගේ දරිද්‍රතාවය මම ආචාර්ය සරත් විජේසූරි වෙන්න උන් දකිනවා. අපි විරල කීප දෙනෙක් විතරයි අපි එහෙ ගියේ ඔය ඔය කියන පළාත්වලට ඔය කාල සීමාව. ඔව්, මට මවිතයක් ඇති වුණා ආචාර්ය අනුරත්නායකයන් හඳුනාගත්තාම ඔහු වැලියොය කියලා දැනගත්තා. ඔහු අපේ රෝහණ පුත්‍රයෙක් කියලා දැනගත්තා නම් මට මවිතයක් ඇති වෙන්නේ නැහැ. මොකද රෝහණ දේශයට මේ යුද්ධයේ ඉඟි දැනුන්නේ බොහොම අඩුවේ. අවංකවම අපි හරි වාසනාවන්තයි. නමුත් වැලියොය කියන්නේ අදත් දරිද්‍රතාවයෙන් ඊළඟට බුද්ධිමත් ජනකොටස් බිහිනොවන විශාල මේ අඩුපාඩුකම් තියෙන, ඌණ පහසුකම් තියෙන පළාතක්. ඔබතුමා මේකෙන් කියන්නේ මේ රෝහණ දේශයේ දරුවන් යුද්ධයට ගියා. යුද්ධයට ගියා. කිසි දරුවක් නැති වුණා. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නෑ නෑ නෑ. සමස්ත සමාජය ගත්තහම අපිට මේ වගේ ප්‍රශ්න තිබුණේ නැහැ. අපේ දරුවන්ට තිබුණ ප්‍රශ්න ටික අපිට තිබුණේ නැහැ. වැලියොය දරුවන්ට තිබුණු ප්‍රශ්න රෝහණ දේශයේ දරුවන්ට තිබුණත් ඒ තරම් තියෙන විදියක් නැහැ. මොකද එහේ දේශගුණයේ කර්කශයි, ආචාර්ය අනුරත්නායකයන් දෙස් දෙනවා ඇති, ඒ දේශගුණයේ කර්කශයි. බුද්ධංගල වගේ විද්‍යාලය, වැලියොය විද්‍යාල නැහැ. වැලියොය කියන පළාත විද්‍යාල නැහැ. දැන් මේකෙන් ගත යුතු ආදර්ශයක් තියෙන රෝහණ පුත්‍රයන් නෙවෙයි සකලවිධ දසලක්ෂ සංඛ්‍යාත ජනතාව මේක නරඹන. මොකද අපි ආලෝකයේදී බුද්ධි අපට අඳුර පේන්නේ. හැබැයි අඳුරෙහිදී ආලෝකය පේන. මේක භෞතික විද්‍යා න්‍යායක්. හැබැයි මේ භෞතික විද්‍යා න්‍යාය තමයි සනාථ කරලා තියෙන්නේ ආචාර්ය අනුරත්නායකයන්. එවැනියන් සනාථ කරන්න මේ දහම ලෝකේ කොහේ හිටියත්. මොකද අඳුර ඉන්නකොට ආලෝකය පේනවා. බාගද අපේ දරු ඉන්නේ ආලෝකේ. ආලෝකයේ ඉන්නකොට අඳුර පේනවා හරි අඩුයි. ආලෝකයේ ඉන්නකොට. මොකද ආලෝකේ ගිලිලා ඉන්නේ. හැබැයි අඳුර ඉන්න දරුවෙකුට ඈත දිස් වෙන පහන් ආලෝකය පේනවා. හැබැයි ආලෝකයේ දිගේ ගමන් කරන්න ලැබෙන්නේ අපේ ආගමේ හැටියට, එක පැත්තකින් බුදුදහමේ හැටියට පූර්ව වාසනා ගුණයක් තියෙන්නට ඕන. ඉතින් මේ දෙක තුනම එකතු වෙලා දැඩි ධෛර්යය, කැපවීම, ඒකේ කතාවේ මේ කතාවේ ප්‍රතිඵලයක් මිසක් මේ නිකන් එක රැයකින් ආචාර්ය උපාධිය දිනාගෙන, එක රැයකින් අන්තර්ජාතිකය දිනාගෙන ආපු මිනිසෙක් ලෙස නෙවෙයි, මානවයෙක් ලෙස නෙවෙයි මං ආචාර්ය රත්නායකයන් දැක්කේ. කර්මයයි කර්මයයි දෙකම බලපානවා. මොකද කර්මයක් යම් ප්‍රමාණයකට බලපාන්නට ඇති. නමුත් කර්මයක් එක්ක දැඩි උත්සාහය, දෘඪ උත්සාහය, කැපකිරීම, අදිෂ්ඨානය මේ මේ තුන තියෙනවා නම් ශ්‍රී ලංකාව අති සෞභාග්‍ය සම්පන්න දේශයක් කරත හැකි. අපි දැන් මේ කතා කරද්දී ඔබ බලනවා ඇති ඇත්තටම කවුද ආචාර්ය අනුරත්නායක කියලා කියන්නේ. ඔහු මොනවාද කරලා තියෙන්නේ? අපි ඒ පිළිබඳව තමයි ඔහුත් එක්ක කතා බහ කරන්න හදන්නේ. වැලියෝ ඉදිරිච්ච දරුවා. ඔබ
අද දවසේ මේ වැඩසටහනට ගෙන්නන්න තරම් වටින්නේ ඇයි? මේකනේ හැමෝටම තියෙන ගැටලුව. මම කැමතියි ඔබතුමා ජාත්‍යන්තර පේටන්ට් මේ ඉස්සරහා දැක්කට පස්සේ අපිට තේරෙනවා සම්මාන ගණනාවක් ලැබපු කෙනෙක්. ජනාධිපතිතුමා විසිනුත් සන්නස් පත්‍රයක් පවා දීලා තිබුණා. අපි ඒක කියෙව්වා. මොකක්ද මේ පේටන්ට් පත්‍රය ගත්තේ? ඔබ මොකෙන්ද මේ ලෝකේ ජය ගත්තේ? අපි ඒක පැහැදිලිව කියමු. ඔව්, ඇත්තෙන්ම මට වාසනාව ලැබෙන මොට්ටු විශ්වවිද්‍යාලයේ මගේ පළවෙනි උපාධිය හදාරන ඉංජිනේරු අංශෙන්, ප්‍රදීපලි අංශෙන්. ඊට පස්සේ මම ලංකාවෙත් සමාගම් දෙකක වැඩ කරලා එංගලන්තය යනවා. ගිහිල්ලා මම එහෙත් තවදුරටත් මගේ මාස්ටර් ඩිග්‍රී කරලා තව ඉන්ඩස්ට්‍රියේ සෑහෙන කාලයක් වැඩ කරලා ඊට පස්සේ මට වාසනාව ලැබෙනවා, මට මේ ශිෂ්‍යත්වයක් ලැබෙනවා, මේ ආචාර්ය සහ පශ්චාත් උපාධි හදාරන්න, තව උපාධි දෙකක් හදාරන්න. ඒකත් ඇත්තටම මේකේ ඒක ලැබෙන්නේත් يعني ජාත්‍යන්තර තරගකින්. ඒක තරඟ කරලා තමයි මට මේ සම්මා මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ හරහා මට අවස්ථාව ලැබෙනවා මේ අලුත් තාක්ෂණය. දැන් ලංකාවේ ටෙක්ස්ටයිල් කියන්නේ රෙදිපිලි කර්මාන්තයක්, දැවැන්ත කර්මාන්තයක් ලංකාවේ තියෙනවා. නමුත් ඔය මේ සියලු දේ නිකන් මේ අර පරණ ක්‍රමේ තාම, අර ටේලර් shop එකේ දේ තමයි මහපාරිම අපි කරන්නේ. නමුත් ලෝකෙට වඩා ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තාක්ෂණය අතින් ටෙක්නිකල් ටෙක්ස්ටයිල් කියනවා අපි. ඒතකොට ස්මාර්ට් ටෙක්ස්ටයිල්, ඒ කියන්නේ අධි තාක්ෂණ ටෙක්ස්ටයිල් ලෝකේ බහුලව ඉස්සරහට ඉදිරියට යනවා. ඒ පිළිබඳව තමයි මමගේ මේ ආචාර්ය උපාධිය මම ලබන්නේ. එතනදී ඇත්තටම ඒක තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් මේ සාමාන්‍ය ටෙක්ස්ටයිල් වලට ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ටග්‍රේට් කරලා අන්තර්ගත කරලා අපිට මේ ටෙක්ස්ට සාමාන්‍ය ටෙක්ස්ටයිල් ස්මාර්ට් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා ස්මාර්ට් ෆෝන් කිව්වම හැමෝටම මම හිතන්නේ තේරෙනවා. ඒ වගේ මේ ඇඳුමත් ස්මාර්ට් කරන්න පුළුවන්. ඒ හරහා ගොඩාක් මේ පරාසයකට මේ වෙන විවිධ ඇප්ලිකේෂන් වලට යනවා. ඒ අතරින් මම එකක් විශේෂයෙන් තෝරගත්තා. ලෝකේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා මේ පරිසර හානිය පිළිබඳ. ඒ කියන්නේ ලෝකේ දෙවෙනියට පරිසර හානිය සිදු වෙන්නේ විලාසිතාවලින්. අපි කියන එකට the second largest pollution in the world is passion කියලා. ඒකට හේතුව අපි බිලියන 150ක් ලෝකයේ අපි ඇඳුම් නිෂ්පාදනය කරනවා හැම වර්ෂයකම. ඒකෙන් 90%ට වඩා පරිසරයට නිකාම උදාහරණයක් නැවත රීසයිකල් කරන්නේ නැතුව. ඒකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ගාමන්ට් ගොඩාක් ටොන් පිටින් එනවා රීසයිකල් ප්ලාන්ට්ස් වලට එනවා. දැන් එංගලන්තෙ එහෙම තියෙනවා. ඒ ඔක්කොම එන්නේ මික්ස් වෙලා එන්නේ. ඒ ඔක්කොම කලවම් වෙලා වූල්, කොටන්, පොලියෙස්ටර් ඔක්කොම. ඉතින් ඒවා වෙන වෙනම තෝරන්න බෑ. ඒත් තීරුව නැතුව නැවත අර මේ පිරිසිදු නූල් නැවත හදන්න බෑ. ඒ ඔක්කොම කලවම් ඉඳන්. ඒකට සොලූෂන් එකක් විදිහට මම ලෝකෙට ඉදිරිපත් කරන අලුත් තාක්ෂණයක් ඉලෙක්ට්‍රොනික යාන් එකක්. මේ යාන් එක මුළු සමස්ත ඉන්ඩස්ට්‍රියම පෙරලියක් ඇති කරනවා. ඒ හරහා ඒ පෙරලිය ඇති කරන නිසා මට ඒක හඳුන්වා දීම නිසා මට ජාත්‍යන්තර සම්මානයක් හම් වෙන රටවල් 130කින්, ඒ කියන්නේ අලුත් අදහස් 3000කින් මට ඒ සම්මානය හම්බෙනවා සහ ආදර හම්බෙනවා. ඒක තවදුරටත් ඉදිරියට ගෙනියන්න. ඔව්, අපි එතන ඉඳලා කතා බහ කරමු. පළවෙනි විරාමයට යන්න සූදානම්. දැන් ඔහු යමක් කරපු කෙනෙක් කියලා ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ, එහෙම නැත්නම් රෙදිපිලි ඇඟලුම් කර්මාන්ත ශාලා පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් වෙන්නේ. ලංකාවේ මේ විදියට මේ කාලේ ගත්තට පස්සේ වැඩිපුරම ආදායම් ලබන මාර්ගවලින් එකක් තමයි ඇඟලුම් කියලා කියන්නේ, රෙදිපිලි කියලා කියන්නේ. ලෝකෙ ගත්තොත් එහෙම, ලෝකේ පරිසරය විනාශ වෙන ක්‍රමවේද වලින් ගත්තොත් වැඩි වශයෙන්ම වෙන දෙවණියට, වැඩි වශයෙන් පරිසරය විනාශ වෙන එක ක්‍රමවේදයක් මේ රෙදිපිලි. අපිම දන්නවා අපි අඳුම ඇඳලා වීසි කරාම මොකක්ද ඒකට වෙන්නේ. අපි හිතුවද, ඔබ හිතුවද? ඒක නිසා ඒකින අපි කතා බහ කරමු යම් පළවෙනි විරාමයට. විරාමෙන් පස්සේ අද ආචාර්ය අනුරත්නායක ඉන්නවා, ඒ වගේම තමයි ගාමිණී කුමාර විතානමැතිතුමන් ඉන්නවා. ඔවුන් එක්ක අද ලස්සන දවසක්. අපි අද කතා කරමින් ඉන්නවා ආචාර්ය අනුරත්නායක එක්ක, ඔහුගේ ලෝකෙ දිනපු දේවල්. ඒ වගේම තමයි මේ වෙනකොට ලංකාවත් දිනලා ලෝකෙ දිනපු අය පිළිබඳව අපිට දිනන්න පුරුදු කරන උත්තමයෙක් තමයි ගාමිණී කුමාර විතාන කියලා කියන්නේ. ගාමිණී මැතිතුමනි, දැන් මෙතුමා ගැන අපි මුලින් කතා කරද්දිත් අපිට මේක තේරෙනවා, මේ රටේ වැදගත් දරුවෙක් සහ දක්ෂ දරුවෙක් අපේ රටට දැන් තාත්තා කෙනෙක් වෙලා වැඩිහිටියෙක් බවට පත් වෙලා රට වෙන තැනකට ගෙනියන්න හදනවා. මේක තමයි ඔබ මීට කලින් වැඩසටහන් වලදීත් අපිත් එක්ක කිව්වේ. බුද්ධිගී ඕගොල්ලන්ගේ කණ්ඩායම් වලට කියන්නේ, අපේ දරුවන්ට අම්මලට කිව්වේ ඒකයි.
ඔබට පුළුවන් ඉස්සරහට යන්න කියන එක. මම කැමති මේ සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් එම ඔබතුමාගේ ඔළුවට එනවද මේ වෙලාවේ යම්කිසි සාහිත්‍යමය කාරණාවක් කිහිපයක්. ඔබතුමා මේ සාහිත්‍ය ගැන විශාලින් පොත් ලිව්වා පරිවර්තනය කරා එහෙමනේ. මෙහෙම දරුවෝ සම්බන්ධයෙන් ඔබතුමට අදහසක් කියලාද? දැන් ඉන්දියාවේ මෙන්න මෙහෙම කෙනත් මෙන්න මේ වගේ දේවල් තිබ්බා. ඇමරිකාවේ මෙහෙම කෙනත් මේ වගේ දේවල් තිබ්බා. එක සැනින් මතක් වෙන්නේ මේ වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගැන නරේන්ද්‍ර මෝදි මහ විශිෂ්ට යෝගිවරයා බොහොම පහසුවෙන් පද්මාසනයේ ඉන්නවා. ඒ දැවැන්ත ඇඟත් එක්ක මොකද මමත් යෝග ශාස්ත්‍රය හදාරනවා. නමුත් පද්මාසනයේ ඉන්නේ හරි අමාරුවෙන්. පද්මාසනය කියන අමාරු ආසනයක්. ශීර්ෂාසනයේ වගේ ආසන හරිම අමාරුයි. නමුත් යෝග ශාස්ත්‍රයේ කෙළපැමිණියෙක් තමයි මේ සුවිශේෂ තැනැත්තා අග්‍රාමාත්‍යවරයා. බුද්ධි ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂත්වය තමයි ඔහු හරි නිහතමානි. ඔහු කියනවා ඔහු වාන් නගර් කියන දුම්රිය පොලේ බොහොම හුදකලා ඔය ගාල්ල කොළඹ වගේ නෙවෙයි හුදකලා දුම්රිය පොලේ තේ කඩේක එහේ තේ විකුණනවා. මේ ඔබ ගිහිල්ලා ඇතිනේ එහේ මැදිරිවල තේ විකුණනවා හදාගෙනවිල්ලා පෝච්චුවල ළමයි දැනුත් විකුණනවා. චායි චායි කියලා චායි චායි කියලා තේ විකුණනවා. ඔබ දන්නවා අනුරලත්නායක මහත්තයා දන්නවා. ඉතින් මේ තේ බාප්පගේ තේ කඩේ වාන් නගරවල තේ හදලා දුන්නාම මේ කොළුව හවස ගෙදර ඇවිල්ලා තේ විකුණපු දරුවා අවුරුදු 16 දී මතක තියාගන්න අවුරුදු 16 දී මේ තේ විකුණන්නේ. තව අවුරුදු 50කින් අඩ 100වසකින් ඉන්දීය අර්ධද්වීපයේ අග්‍රාමාත්‍යනේ ප්‍රබල අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. දුර ගමනක් දිගු ගමනක් ආකර්ශනීය අග්‍රාමාත්‍යවරයා. මොකද ගාන්ධිලා වගේ මුල් ඇදපු પરම්පරාවක් අභිබවා ගිහිල්ලා අග්‍රාමාත්‍යවරයා වෙලා ජාත්‍යන්තර යෝග දිනේ ප්‍රකාශ කරන හැම උදේකම යෝගිවරයෙක් හැටියට යෝග භාවනාවේ নিমগ্ন වෙලා තමයි දවසේ වැඩ කටයුතු පටන් ගන්නෙ. මම දකින්නේ එවැනි ආලෝකවත් මිනිස්සු ඉන්නවා මේ කලාපේ. දැන් ආචාර්ය අනුරාත්නායක කෙනුත් ඒ වගේ. ඉතින් මේ 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 කලාපවල ඉන්න මෙවැනි චරිත ඊටම මහාචාර්ය අබ්දුල් කලාම් ඥාෂ්ටික විද්‍යාඥයා පත්තර විකුණනවා. මං ගාව තියෙන පින්තූරේ කළු සුදු පින්තූරේ කෙසඟ කොළුව ලොකු කලිසමක් ඇඳපු, ඒ කියන්නේ පාදයන්ට නොගැලපෙන අර දැවැන්ත බාජු කලිසමක් ඇඳගෙන පත්තර විකුණනවා. හවස ගෙදර ඇවිල්ලා කීයක් හරි හොයාගන්න පත්තර විකුණපු දරුවා පසු කලෙක සමස්ත ඉන්දියාවේම පක්ෂ කියනවා ජනාධිපති පුටුවේ තියන්නේ. ඒක ගරු කටයුතු සියලු දෙනා. ඒකට හේතුවක් තියෙනවා. නිකන් නේද ඔබතුමාගෙන් ඇහුවා බුද්ධි වැදගත් ප්‍රශ්නයක්කින් තමයි ප්‍රස්තුතියට එළඹුණේ. ඇයි ඔබ මෙවැනි වේදිකාවකට කැඳෙව්වේ අද? දැන් අපට මේ වේදිකාවල් විවර වෙන්න හේතු තියෙනවා. නිකම්ම කැඳවනව නෙවෙයි. අපි කිරිපැණිගෙන ඇවට රෝහණයෙන් කැඳවනව නෙවෙයි ඔබතුමා වුණා. හේතු තියෙනවා. ඇයි අබ්දුල් කලාම් එතෙන්ටපත් වෙන්නේ? ඉන්දියාවට නුහුරු ඥාෂ්ටික විද්‍යාව, නියුක්ලියර් සයන්ස් හදාරලා අර දිලිඳු කොළුව ඉන්දියාවට නුහුරුයි, ලංකාවට කොහෙත්ම නුහුරුයි. මේ ඥාෂ්ටික විද්‍යාව හදාරලා නියුක්ලියර් සයන්ටිස්ට් කෙනෙක්, ඥාෂ්ටික විද්‍යාඥයෙක් වෙලා අග්නිමිසයිලය හදනවා. අග්නිමිසයිලය හැදීමෙන් ඉන්දියාවේ යුද ශක්තිය අතින් පොහොසත් විශිෂ්ට දේශයක් කියලා අන්තර්ජාතිකයේ පිළිගන්නවා. මේ මිසයිලය තැනීමේ ගෞරවය හිමිුණේ කාටද? මහාචාර්ය අබ්දුල් කලාම්. ප්‍රථම වතාවට විශේෂත්වය තමයි බුද්ධි Hindu දේශයේ, Hindu ආගමිකයන් බහුල දේශයේ, Hindu අන්තවාදීන් බහුල දේශයක ඉස්ලාම් භක්තිකෙක් වාඩි වෙනෝ ජනාධිපති පුටුවේ. මේක අපට ආදර්ශයක්. හැමෝගෙම කැමැත්තෙන් සුවකැමැත්තෙන් සෝනියා ගාන්ධි මැතිණිය හැමෝගෙම කැමැත්තෙන්, රාහුල් ගාන්ධි මැතිතුමාලගේ කැමැත්තෙන් මේ අපක්ෂපාතී චරිතේ වාඩි වෙනෝ. සිතාර්වාදනයේ කෙළපැමිණියෙක් විතරන්නේ මම අමා එතුමා හමු වෙලා තියෙන පෞද්ගලිකව. භගවත් ගීතාව කටපාඩම්, Hinduන්ගේ ශුද්ධ ග්‍රන්ථයේ භගවත් ගීතාව කටපාඩම් මේ සුවිශේෂ චරිතයේ. හරි නිහතමානීව මහාචාර්ය අබ්දුල් කලාම් කියාගෙන හිටියා තමන් ආපු මාර්ගය. දැන් අද ආචාර්ය අනුරත්නායකයන්ුත් කියාගෙන ආවේ ඒ කතාව. ඉතින් ඒක නිසා දැන් මෙවැනි පරමාදර්ශී පහන් කඳු මුදුනට පැමිණි පහන් ගැන අපේ ඉන්න දරුවෝ, අපේ ඉන්න අම්මලා ආදර්ශයක් ගන්නට ඕන. ඒ මිනිස්සුන්ට ආපු මේ අයට අභියෝග නවාව නෙවෙයි, අපට වඩා අභියෝග ආව. අභියෝග මතින් නැගිච්ච ලෝකේ ශ්‍රේෂ්ඨ චරිතාපදාන බයෝග්‍රෆීස් හදාරන්න ඕන, විමර්ශනය කරන්න ඕන. එතකොට තමයි ජාතියක් හැටියට නැගී ඉන්න පුළුවන්. ජාති වාත්සල්යෙන් රටට තියෙන ආදරෙන් මිනිස්සු කණ්ඩායමක් බිහි කරන්න පුළුවන්. එහෙමයි. මේ හොඳට මතක තියාගන්න මේ කලාපේ ඔබතුමා පිළිගන්නවා ඇති. මේ කලාපේ අපට වඩා පහලින් හිටපු හැම රටක්ම අපිට වඩා ඉහළින් දැන් ඉන්නේ.
අපට වඩා පහලින් හිටපු රටවල්. මන් දන්නේ පාසල් යන සමයේ ඔබත් මාත් ගාලු නගරේ පාසල් ප්‍රකට පාසල් වලට ගියේ අපි ඉඳලා හිටලා කොළඹ බලන්න කොළඹ කටුගේ වගේ තැන් බලන්න එක්කම ওই බේස්ලයින් රෝඩ් පැත්තෙන් යනකොට ඒ කාලේ දැන් නෙවෙයි තව අපේ අර මුහුදුබඩ අයිනෙන් ආවට මම මේ අගෞරවයක් කරන නෙවෙයි අපි සමහර වෙලාවට කියන්නේ කොරියාව වගේ කියලා මුඩුකුවාසි ස්ලම්ස් දැක්කහම ඒ වගේම අපි කියනවා මේ මේ කොරියාව වගේ කොරියාවේ අද කොහොමද මේ තත්ත්වය අද අපි කොරියාවට යන වැඩ කරන්නේ වැඩ කරන්නේ විශාල විශාල වැටුපක් වුන් අපිට ගෙවෙනවා අපි රැකියා විරිත් සා අපි මේ මම දකිනවා මේ ඊයේ පෙරේද කිෂු ගෝමස් මහත්තයා ලියලා තියෙනවා පත්තරේට ලංකදීප පත්තරේට අපි ඉන්නේ අදිටක්සේරුවක හැම පැත්තෙම සෝබා සම්පත් බහුලයි අපේ මිනිස්සු හොඳයි මම පිළිගන්නවා හැබැයි බුද්ධි මේ අදිටක්සේරුව අපි නැති කරගන්න ඕන අපි ඉන්න අපේ නියම තක්සේරුවේ අපි ඉන්න ඕන කිෂුගමස් මහත්තයා අපි වැඩසටහන කරත් ආවේදී ඒක තමයි මම එතුමා අඳුරන්නේ නැහැ නමුත් මම එතුමා කෙරෙහි දැඩි ලෙස ආලෝලනය වුණා ඒ සත්‍යගරුක ඒ ප්‍රකාශය කිරීම ගැන ඒ පුවත්පත් මේ පුවත්පත් ප්‍රකාශය ලිපිය මොකද කිෂුගමස් මහත්තයා කියන්නේ අපි ඉන්නේ අදිටක්සේරුවක ශ්‍රී ලංකාවේ මිනිස්සු ඉන්නේ පාලකයෝ ඉන්නේ හැමෝම ඉන්නේ අදිටක්සේරුව මේ අදිටක්සේරුවේ අපි බහින්න ඕන අපි උනත් අදිටක්සේරුවක හිටියොත් අපි කියන්නේ නියම තක්සේරුවක් නැතුව යනවා. ඉතින් මම දකින්නේ අනුර රත්නායක වැනි සුවිශේෂ ඈත දිලිඳු දුෂ්කර පළාත් වලින් පවුල් වලින් පැවතෙන සිංහල බෞද්ධ දරුවෝ දැක්කහම අපේ රටවල් අපේ මේ නරඹන අම්මලා මේ නරඹන කාන්තාව තමන්ගේ දරුවන්ට මේ පරමාදර්ශී චරිත ගන්නට ඕන. මේ චරිතවල තියෙන දැන් තියෙන සුන්දරත්වය විතරක් නෙවෙයි ඔවුන් ආපු අර අසුන්දර දිගු දුර ගමන ගැන හදාරන්නට ඕන. මේ දුරකථන අංකය දැම්මම අම්මලා කතා කරන්න ඕන අනුරත්නායක මහත්තයාට. මම දකින්නේ මම ඔබතුමා ওই දුරකථන අංකය දෙන්න ඕන පොදු ජනතාවට කතා කරන්න. ඒක තමයි ඔබතුමා කරන්න ඕන සේවය. ඊළඟට මේ වගේ මිනිස්සු ගෙන්නවන්න ඕන අපේ පාසල් වලට. ගෙනල්ලා ඒ අය ගියපු දිගු දුර ගමන ගැන ප්‍රකාශ කරන්න ඕන. ඔබතුමා කරේ ලොකු සේවයක් මෙවැනි සුවිශේෂ චරිත අපි උනත් දැනගෙන හිටියේ නැහැ මේ අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වෙච්ච බහුමානයට පත් වෙච්ච සුවිශේෂ ලංකා පුත්‍රයෙක් අපි සූදානම් වෙනවා ප්‍රවෘත්ති ප්‍රකාශයට යන්න ප්‍රවෘත්ති වලින් පස්සේ අනුර එක කතා කරන්න සූදානම් මෙච්චර වෙලා අපි කතා කරේ ඔහුගේ වටපිටාව ඔහු අපිට කොයිතරම් වැදගත්ද කියලා ඔහුගේ ජීවිතයේ හොඳ තැන් නරක තැන් දෙපැත්තම ඇති ඔබට ඒක වටිනවා ඔබේ දරුවන් ඉස්සරහට ගෙනියන්නටත් ඔබ නැගී සිටින්නටත් වැටෙන්නට ඕනේ නැහැ කියන එක අපි කතා බහ කරමු මේ විරාමයෙන් අනතුරුව මම වැඩසටහන ආරම්භයේදීම කිව්වා කොයිතරම් දරුවන් ප්‍රමාණයක් මේ රටේ අසමත් වෙනවද කියලා මේ විභාග ක්‍රමය නිසා. අසමත් වෙන්නේ නැතුව සමත් වෙන්න නම් ජීවිතේ විවිධ දේවල් කරන්නට වෙනවා. අපේ ජීවිතය සමත් කරගන්න කොයිතරම් මහන්සි වෙනවද කියලා කතා කරනකොට මහන්සි වෙලා සමත් වෙච්ච දරුවෙක් එක්කයි අපි කතා කරන්නේ. අනුර රත්නායක අනුර ඔබතුමා පොඩි කාලේ ගැන අපි කතා කරාට පාසල් කාලේ කොහෙද පාසලෙන් මොනවද කරේ කියලා කතා කරේ නැහැ මට මුලින්ම ඕනකම තිබුණේ ඇයි මේක ඔබට ලැබෙන්නේ කියන එක කතා කරන්න ඔබ පැහැදිලි කරලා අපිට දෙනවා ඔබ කියපු ටික මම ආපහු මතක් කරන්නම් ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් ඇඟලුම් ශාස්ත්‍රය තමයි ඔබතුමා ඉන්නේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ මොරටු විශ්වවිද්‍යාලය තමයි ඔබතුමා ඉංජිනේරු විද්‍යාව හදාරන්නේ ටෙක්ස්ටයිල් සම්බන්ධයෙන් ඊට පස්සේ ඇඟලුම් කර්මාන්තයේ නියම ඉඳලා ඊට පස්සේ යනවා එංගලන්තයට එංගලන්තේ වැඩිදුර හදාරනකොට මේ ස්මාර්ට් ටෙක්ස්ටයිල් කියන කතන්දරය එහෙම නැත්නම් කොහොමද අලුත් නිර්මාණ තාක්ෂණයත් එක්ක සම්බන්ධ කරලා මේ ලෝකෙට ගෙනියන්නේ කියන එක සම්බන්ධයෙන් ඇඟලුම් වලදී ඔබ අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙනවා මම මේක දැකලා තියෙනවා නූල අතේ තියෙනවද නැහැනේ නැහැ නූලක තමයි මේ සියලුම දත්ත ගබඩා කරලා තියෙන්නේ. අපි මේ ඇඳුමට නූලක් දාන්න පුළුවන් දත්ත ගබඩා කරලා. ඔබ දන්නවා ටැග් එක කියන එක. සාමාන්‍යයෙන් අපි ඇඳුමක් ගන්න ගියහම ඕන කෙනෙක් දන්නවා පොලිමේ ඉන්න ඕන. ඒ පොලිමේ ඉඳලා මුදල් අය කැමිට දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ටැග් එක චෙක් කරලා බලලා ගාන කීයද කියලා ඒක තියෙන්නේ වටිනාකම කීයද කියන එක විතරයි. මෙහෙම ක්‍රමවේදයක් තමයි දැනට ලංකාවේ සහ ලෝකෙ බොහෝ රටවල තියෙන්නේ. මෙතුමා හොයාගෙන තියෙන ක්‍රමවේදයේදී මේ ඇඳුමේ තියෙන සියලුම ගුණාංග අරකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ අති දවැන්ත සංකීර්ණ දෙයක් මට මෙහෙම වචනින් කියන්න පුළුවන් නම් ඉතින් පේටන්ට් එක මටත් ගන්න පුළුවන් වෙන්න එපා. එහෙම කෙනෙක්. අපි දැන් ඕන මේ ලෝකේ දේවල් දිනපු දේවල් ඒ ගැන හරි. ජීවිතේ දිනුවේ කොහොමද? පොඩි කාලේ ඇයි මෙහෙම දෙයක් කරන්න ඕන කියලා හිතුවේ? මහන්සි වෙන්න ඕන කියලා හිතුවේ ඇයි? ඇයි මෙච්චර කට්ටක් කාලා රටම යන්න ඕන කියලා හිතුවේ? ඒ රට යන වැඩි ඒක يعني ස්ටෙප් බයි ස්ටෙප් තමයි සිද්ධ වුනේ. අපි ඔබතුමා අහුව වගේ අර මුලින්ම පුංචි කාලේට මම ගියොත්
මගේ සුවිශේෂී මගේ මේ ගමන් මගේ දෙවන්ත යෝජ ශක්තියක් වුණේ මගේ අම්මා. දැන් මේක බලන ඇති මේ වැඩසටහන බොහෝ අම්මලා. ඉතින් මගේ තාත්තා බොහොම බෝධිසත්ව චරිතයක්. නමුත් තාත්තට වඩා මට ළඟින් ඉඳලා මට දෙවන්ත යෝද හයියක් වුණේ මගේ අම්මා. එතුමිය ඇත්තටම දැනටත් වැලියෝ ඉන්නවා. එතුමිය ගොඩාක් දේවල් කෙරේ නෑ. මට කවම දාක්වත් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා පාඩම් කරන්න කියලා මම ජීවිතේට අහලා නැහැ. ඉස්කෝලේ ගුරුවරයෙක්ගෙන් මම කවදාකවත් බැනුම් අහලා ගුටි කාලා නැහැ මේ මේ ඉස්කෝලේ වැඩ කරගෙන ආවේ නැහැ වැඩ කරන්න කියලා. ඒකට මට දුන්නේ දැන් මම දැනටුණත් කතා කරද්දී හැමෝටම කියන්නේ අපි කොච්චර පස්සෙන් පන්න පන්න ළමයිට බැන්නට වැඩ කරන්න කියවට ඕක කෙරෙන්නේ මගේ අම්මා කරේ මම අවුරුදු 5 විතර කාලේ මගේ ඔළුවට දැම්මා විසබීතිය. ඒක වෛරසයක් වගේ අර නිකන් මේ කැන්ස එකක් වගේ මුළු ඇඟ පුරාම ගියා. ඒගේ මට දුන්නා මට කිව්වා ඔයා අනිවාර්යෙන් ලොකු වුණාම ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. එතකොටම මෙතුමා ඇත්තටම වැලිය ගිහිල්ලා නිසා දන්නවා හොඳටම වැලිය වගේ පරිසරයක ඒ වගේ පරිසරයක ඉංජිනේරුවෙක් කියන එක හිතන්න කියන්නේ දැන් අපි දැන් අපි මේ ලබන හැටි හන්දට යන්න කතා කරනවා වගේ සිද්ධාන්තයක් මම හිතන්නේ ඒක වෙනසක් නැහැ. ඉතින් ඒ වගේ කියන්නේ එහේ ඇත්තටම ගොඩාක් අයිට තිබ්බ ලොකු මිහිනේ තමයි කො ගාමන්ට් ෆැක්ටරි එක වැඩට යන එකයි ওই යුද හමුදාවේ සෝල්ජර් කෙනෙක් විදියට වැඩට යන එක තමයි ලොකුම ඩ්‍රීම් එක. ඉතින් ඒ පසුබිම කිත්ති අර මං වගේ අර හරි මෝඩ සිතුවිල්ලක් කියලා හිතන්න පුළුවන් ඒ වගේ වෙලාවේ ඉතින් අම්මා එහෙම කිව්වහම මම ඒක සම්පූර්ණ හිතර ගත්තා. මම හැම වෙලෙම දිවා රාත්‍රී හීන දැක්කේ ඒ තුල. එච්චරයි අම්මා කරේ. එන් එහාට උදව් මේ කියන්නේ වැඩ කරන්න ඉස්කෝලේ යන්න පාඩම් කරන්න කියලා කිසිම දවසක මට කරලා නැහැ. මම ඒවා නිරන්තරයෙන් මගේ උත්සාහයෙන් මම කරා. හැබැයි අම්මා හැම මොනක් දේ කරන්න ගියත් හැම වෙලෙම අම්මා පිටිපස්සෙන් හිටියා. මම ගොඩාක් දේවල් කරලා තියෙනවා පොඩි කාලේ. ඒ කියන්නේ කම්මල් වල වැඩ කරලා තියෙනවා. වෙලදාම් කරලා තියෙනවා පොළවල් වල වැඩ කරලා මේ වෙලදාම් කරලා තියෙනවා ආමි කැම්ප් වලට ෆොටෝ ගන්න කියලා තියලා ඒ වගේ තමයි මට කුටි ගහලා මැරෙන්න කියලා තියෙනවා ඒ වගේ විවිධාකාර දේවල් මම කරලා තියෙනවා පොඩි කාලේක වඩු මඩු වල වැඩ කරලා ඒ වගේ කුලි වැඩ කරලා තියෙනවා හරක් ගෝලින් කුඹුරු වැඩ ඒ ඔක්කොම කරලා තියෙනවා පොඩි කාලේ ඒ ඔක්කොම කරේම හරි ආසයි අද්දකින් ලබා ගන්න සහ කියකර හොයා ගන්නත් තමයි කියකර හොයා ගන්න ඉතින් ඒ හැම වෙලේම අම්මා කවදාකවත් එපා කිව්වේ නැහැ. මොන්න දේ කරන්න ගියත් අම්මා හරි පුතේ ඔයා යන්න. ඒක තමයි හැම වෙලේම අම්මා මට පිටිපස්සෙන් හිටියා. හැබැයි අරග කරන්න මේක කරන්න කිය කී අම්මා මට බල කෙරේ නැහැ. මම තමයි සොයන් සොයසයන් හැමදේම මම කරා. මට අර කරන්න ලොකු නිකන් උණක් වගේ තිබ්බස. අම්මගේ මූලික අරමුණක් තිබුණා. මගේ පුතා ඉංජිනේරුවරයෙක් වුණොත් හොඳයි කියන එක. ඒක විසබීජ බලපදියම් කරා. ඔව්. ඊට පස්සේ දැන් ලංකාවෙන් පිටරට යනවා. අපි මේ කතාවේ දැන් පාසල විශේෂයෙන්ම උසස් පෙළ හදාරන මොන පාසලේද උසස් පෙළ මට ඒ කියන්නේ මේ පැත්තේ දැන් ඉංජිනේර කෙනෙක් වෙන්න නම් උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න ඕනේ. ඒතකොට මේ පැත්තේ ගණිත අංශය තිබ්බේ නැහැ ඉස්කෝලවල. ඒ නිසා මගේ ගම බදුල්ල. මගේ තාත්තගේ ගම. මගේ තාත්තගේ ගම බදුල්ල ඔක්කොම නෑදැව හින්නවා. ඉතින් බදුල්ලට මම ගියා උසස් පෙළ කරන්න. ඒකත් දුෂ්කර ලොකු ගමනක් මොකද එහි මට පරිසරය සම්පූර්ණ අහසට පොළවගේ වෙනස් පරිසරයක් බදුල්ල සීතල කඳු ඒකටත් දැවන්ත අභියෝග වලට මුහුණ දීලා තමයි ඒ ගමන දිගාව දන්තිකා ඒත් බදුල්ලේ බදුල්ල ගොඩක් සුදු කට්ටිය නේද ඉන්නේ ඕ ඉන්නෝ නේ සුදු අය ගොඩක් ඊට පස්සේ බදුල්ල මොන විද්‍යාලයටද යන්නේ බදුල්ල මේ මධ්‍යම විද්‍යාලයට යන්නේ එතනත් ඇත්තටම එකත් ඒ විවිධ සිද්ධු සිදුනා ඒ කියන්නේ අපේ දැන් සීයා ওই සර්ප ওই වෙදෙක් ওই යක්ෂ දු ඒ වගේ වල වෙදකම් කරන හැම වෙලෙම සෙනඟ පිරනවා ගෙදර දුම්මල අර ඒ වගේ ඉතින් මට පාඩම් කරන පසුබිමක් තිබ්බේ නැහැ. ඒ වගේ අටින් පස්සේ නිදා ගන්න ඕනේ සීයාගේ නීතිය එයාලා උසස් පෙළගෙන එච්චර එහෙම අවබෝධයක් නැහැ ඒ තරංකාරීත්වයේ. ඒ වගේ පරිසරයක් තියෙද්දි මම උසස් පෙළ ඇත්තටම අත්හැරිය පළවෙනි අවුරුද්දේ අවසාන වෙනකොට. ඒක නර්සින් වල තරඟ විභාගට ලිව්වා. නර්සින් යන්න කියලා හිතලා මම තමයි පන්තියේ 30ක් විතර හිටියා හොඳ දක්ෂම ළමයි ටිකක් මැස් කරන්න එන්නේ සාමාන්‍යයෙන් D අඩගත්තු හොඳ දක්ෂම ළමයි ටිකක්. එතන මගේ තව අඩුම රිසල්ට් තිබ්බේ. ඒ සියලුම තියෙද්දි මම අත්තරලා නර්සින් වලට පාඩම් කරගෙදී මට පළවෙනි අවුරුද්දේ වාර විභාගයෙන් මං පන්තිය 4 වෙනි වෙනවා. ඊට පස්සේ මට හිතෙනවා
මේ මට අදා ගන්න එම හිතුවා මම අනිවාර්යෙන් එනම් එක කළ යුතුමයි කියන දැන් නැසින් කරන්න ඕනේ ආපහුමම එලෙවල් කරනවා කියලා හරි කරලා ආපහු මම ආපහු ඒකට නිරත වෙලා අන්තිම මාසයේ මම බදුල්ල මේ කියන්නේ බෝඩින් වෙනවා ඉස්කෝල කිට්ටුව ඊට පස්සේ මාසයෙන් තමයි මම මුල අවුරුද්දම දෙකේම සිලබස් එක කව කළා රෑ දවල් දෙකේ මහන්සිලා අර පර්ණ රියට ගිය ඒ ගැම් මට ආයි මතු වෙනවා ඊට පස්සේ මම එතනින් ඒ ජය ගන්නවා දැන් මේ හොයාගත්තු නිර්මාණය ගත්තත් අපිට මේ පුංචි වෙලාවයි තියෙන්නේ මේ ඔක්කොම ටික කතා කරගන්න මේ නිර්මාණයේදී මොන මොන දේවල්ද කරන්න පුළුවන් මම පැහැදිලි කරලා කිව්වා නූලක තමයි බාකෝඩ් සිස්ටම් එකක් හදලා තියෙන්නේ මේක තමයි තාක්ෂණයේ ඉතාමත් උපරිම තැන මේක නැනෝ තාක්ෂණයටත් එහා ගිහපු ක්‍රමවේදයක් ඔව් දැන් නැනෝ තාක්ෂණයේද මේක වෙනස් නැනෝ වලට නැනෝ කියන්නේ වෙනම යනවා මේක ස්මාර්ට් පැත්තේ යනවා ස්මාර්ට් ටෙක්ස්ටයිල් පැත්තේ යනවා එතකොට පුංචි නූලකට සියලුම දත්ත ගබඩා කරන්න පුළුවන් විදිහට හදලා හැම ගාමන්ට් එකකටම දෙනවා කියලා කියන්නේ මේක ඉතාමත්ම දැන් බිලියන 16ක් 17ක් මේ ලෝකේ මෙහෙම ක්‍රියාත්මක වෙනනම් අවුරුද්දකට එක එක දේවල් ගාමන්ට් වෙන්න පුළුවන් වෙන වෙන අපිට iPad වෙන්න පුළුවන් වෙන ඕන දෙයක් මේ හැම එකටම මේක ඇතුළත් කරන්න පුළුවන් එතකොට ලොකු සල්ලියක් වුදු මට හම්බ කරන්න පුළුවන් දැන් සල්ලි තියෙනවා තියෙනන් ටිකක් නේද එංගලන්තේ මම දිගටම හිටියා නම් විනර ඒක ඇමරිකාවේ මට චීනෙන් එහෙම ආරාධනා ලැබෙනවා මේක අරගෙන එන්න කියලා මම මේ වෙනකොටත් එහි ගියා නම් ඇත්තට මම මේ වෙනකොටත් කෝටිපති. ඒ කියන්නේ මේක ඒ රටට දුන්නා නะ. ඔව් දුන්නා දීලා මේ තාක්ෂණයේට ඉන්ඩස්ට්‍රිය. ඔව්. නමුත් දැන් මම එංගලන්තයේ අවුරුදු 15ක් ඉඳලා ඒ සියලුම පහසුකම් තියෙද්දි මම නැවත ලංකාවට එන්නේ මේ දෙවන්ත තාක්ෂණයත් ලංකාවට අරගෙන. ඔව්. ඒ අරහා රැකියා 100,000 ගණන්ක් ඇති වෙනවා. ඩොලර් බිලියන ගණක් ලංකාවට මේ එන්න තියෙන ව්‍යාපෘතියක් මේක. ඔව්. ඒකත් අරගෙන තමයි මම ලංකාවට. දැන් ඔබ මේ දේ නැත්නම් මේ නූලක තියෙන මම එහෙම කිව්වට කමක් නැහැ නේ. ඒක නූලක්ම නෙවෙයි. ඒ ටිකක් ඝනකම දෙයක්. හැබැයි මේකට ඔබ මේ අලුතෙන් හොයාගත්ත ඔබගේ නිර්මාණය එංගලන්තයට හෝ වෙනම රටකට විකුණුවා නම් ඔබට අයිතිය නැති වෙනවා. අපේ රටට අයිතිය නැති වෙනවා. හැබැයි ඔවුන් ඩොලර් බිලියන ගණක් ඔබට දෙන සූදානම්. මේක ලංකාවට දුන්නහම ලංකාවෙන් මොකද්ද ඔබට ලැබෙන්නට ඕන? ලංකාවේ කාටද මේක කරන්න බලන්න? ඔබේ විශ්වාසෙ විදිහට මොකද්ද ක්‍රමවේදය? ඔබ දන්නවද ඒ ක්‍රමවේදය? ලංකාවේ මෙහෙම කරන දරුවෙකුට මොකද අපේ තව දරුවෝ ඉන්න පුළුවන් මේ වගේ නිර්මාණ කරන. මොකද්ද කරන්නට ඕන? මම ඒකට උදාහරණයක් දෙන්නම්. දැන් එංගලන්තේ නම් ඔව් බිලියන ගණක් මේ පවුම් බිලියන ගණක් හැම අවුරුද්දේ වෙන් කරන මේ වගේ අලුත් නිෂ්පාදන මේ අලුත් තාක්ෂණයට නිර්මාණ වලට දිරි ගන්නවල ඒක ඉස්සරහට අරගෙන ඉස්සරහට මාකට් එකට යන්න උදව් කරනවා. ඔව් ආධාර දෙනවා මේ හැබැයි ඒ ආධාර ගත්තොත් අපි බැඳී ඉන්නවා ඒ සියලුම දේවල් ඒ රටේ තමයි කළ යුත්තේ කියන එක. දැන් මට එහි ආධාරගෙන අරගෙන ලංකාවට ගෙන්න බෑ. දැන් ඒ වගේ ක්‍රමයි. ඒගොල්ලෝ නිවේදන් කරන්නේ. ඔව් මොකද යාළගේ ටැක්ස් සල්ලිනේ ජනතාවගේ. ඉතින් ලංකාවේ මන් දකින්නේ ඒ වගේ මේ වගේ දෙවන්ත ව්‍යාපෘතියකට නිවේදන් කරන්න පුළුවන්ද කියන්නේ. නිවේදන් කරන පසුබිමක් ලංකාවේ තාම තියෙනවද කියලා මම තාම දන්නේ නැහැ. ඔව් අපි බලමු අපේ මේ ක්‍රමවේදය හරහා. දැන් ඔබ ජනමාධ්‍ය ඔස්සේ අපේ නාලිකාව විතර නෙවෙයි ඔබව හැමෝම කතා බහ කරා ප්‍රවෘත්ති වල ඔබ ගැන කතා බහ කරා. ඒක නිසා ඉස්සරහට මේ රටේ සුපසන් තත්ත්වයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙමු. ගාමිණි මහත්මයා ඔබතුමා දරුවෝ ගොඩක් දැකපු තාත්තා කෙනෙක් ගුරුවරයෙක්. මෙහෙම දරුවන් මේ වගේ ගොඩක් දෙනෙක් ඔබ දැකලා ඇති. ඔබත් විද්‍යාව විෂයෙන් හදාරපු කෙනෙක් සහ විද්‍යාව සම්බන්ධයෙන් හොඳ කැක්කුමක් තියෙන කෙනෙක්. මේ වගේ අය තව බොහෝ දෙනෙක් ඇති. ඔවුන් මොනවද කරන්න ඕන? මේ මොහු මේ කරන වැඩෙත් හරි වටිනවා. මෙතනදී මේ වැදගත් ප්‍රායෝගික මනෝවිද්‍යා සංකල්පයක් මත උනා අර අම්මා දීපු එක. ඔව්. මම මේ කතාවේදී උකහා ගත්ත වැදගත් ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක සංකල්ප දෙකක් බුද්ධි. එකක් තමයි mental visualization. මානසින් දැකීම. මානසික චිත්‍රණය කියලායි සිංහලෙන් කියන්නේ. ඔක mental visualization කියලා මේ පාඨ ග්‍රන්ථවල ඉංග්‍රීසි පාඨ ග්‍රන්ථවල සඳහන් කරන්නේ මහාචාර්ය විලියම් ජේම්ස් වගේ උදුවි. දැන් මෙතන මේ බහුල බහුතරයක් දකින්නේ හීන දකින්නේ ඩ්‍රීමින්. බහුතරයක් දකින්නේ සෙබලෙක් වෙන්න. බහුතරයක් දැනුත් එහෙමයි ඔය පළාත්වල. බහුතරයක් දකින්න තියා අපේ පළාත්වලත් එහෙමයි. බහුතරයක් දකින්නේ ඇඟලුම් කම්මලක සේවිකාවක් හෝ සේවකයෙක් වෙන්න. සුළු හීන දැන් අර්නෝල්ඩ් ශ්වාසනග කැලිෆෝනියාවේ දෙවරක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා එනවා. ශ්වාසනග කියන්නේ ටර්මිනේටර් වගේ චිත්‍රපටවල කැමරන්ගේ චිත්‍රපටවල අග්‍රගන්‍ය කායවර්ධන ශිල්පියා ප්‍රධාන නළුවා. හැබැයි කැමරන් ඉස්සෙල්ලා රඟපානේ පුංචි 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 චරිත. සුළු සුළු චරිත රඟපාලා ලෝකේ විශිෂ්ටම කායවර්ධන ශිල්පියා කියනවා think big. ලොකු හීන දකින්න. Think big dreams. ඒ මේ අම්මා
මේ අම්මා මේ මෙතුමා තරම් උගත් නැහනේ කොහොමවත්. මේ අම්මා දැකලා තියෙන්නේ ලොකු හීන. ලොකු හීනයක් දැකපු නිසා තමයි ඇඟලුම් කම්මලක් ওই මේ ගාමන්ට් එකක රස්සාවට යන්න එහෙම නැත්නම් මේ යුද හමුදාවට ඇප්ලිකේෂන් එක දාන්න නොකිය ඉංජිනේරුවෙක් කියන්නේ සිහිනයක්. ලොකු හීන දැකලා ලොකු හීනයක් ලොකු පුතෙක් බිහි කරා. ඒ මෙන්ටල් විෂුවලයිසේෂන් කියන විෂබීජය කියලා මෙතුමා හැඳින්වුවේ. ඒක විෂබීජය නෙවෙයි. ඒ මානසික චිත්‍රණය ඔබ නිරන්තරව දෙයක් හිතෙන් දකිනකොට ඔබ ආශ්‍රය පන්නනවා. හිතෙන් පන්නන්නේ. හිතෙන් දකින්න ඕනේ. දැන් බුද්ධත්වයේ කියන එක හිතෙන් දැක්ක එකක්. බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ තමයි බුද්ධ කියන වචනේ ආවේ. ඒක හිතෙන් දකින්න ඕනි ඉස්සෙල්ලා. දැන් ඔබ සහ මම එහෙම හිතෙන් දැකපු උදවි මේ මාධ්‍යවල කතා කරන්නේ. අපි කලින් දැක්කා. දැන් මට මතකයි නාන කාමරේ මම මේ කිසිවෙකු ආරාධනා නොකරන කාලේ රූපවාහිනී තිරයකට මේ මම කතා කරනවා අපේ නාන කාමරේට වැදිලා කණ්ණාඩි ඉස්සරහා මම කතා කරනවා මේ මහාචාර්ය නන්දස කෝදාගොඩයන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි අය ගුරු කොට අරගෙන ගුරු තන්හිලා සලකා මා සිංහලෙන් කතා කරනවා රූපවාහිනී නෙවෙයි නාන කාමරේ. ඉතින් අපේ නංගිලා හතර දෙනා hina වෙනවා. අද දැන් බලාගෙන ඉන්නවා නම් අද උන් වැඩට ගිහිල්ලා ඇති. දැනටත් hina වෙනවා. නැවත උන්ට දැන් hina යනවා ඇති. අයියා ඒ ඇත්තටම දැන් කතා කරනව නේද? මේක තමයි ඔබතුමාගේ අම්මා සහ ඔබ දැකලා තියෙන්නේ. මේක තමයි විෂබීජය හැටියට හැඳින්වෙන්නේ. mental visualization. මේ mental visualization දිගින් දිගටම මේක කියන්නේ දවල් hina දැකීමක් නෙවෙයි. මේ ප්‍රේක්ෂකයව වැරදි වටහා ගැනීමක් කරන්නට එපා. මේ දවල් hina දැකීමක් නෙවෙයි. තමා යන පාත් එක, තමා යන මාර්ගය කලින් දකින්න ඕන. දැන් බුද්ධි වුණත් කලින් දකින්න ඕන තමා මේ මාවතර අවතීර්ණ වෙලා තමා මේ තත්ත්වයේ මේ තලයේ ඉන්නවා කියලා. නෑ නෑ මේ තලයේ ඉන්නවා කියලා. මේ තලයේ ඉන්නකොට ඇත්තටම එතෙන්ට යෑම සඳහා යටිහිත ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේක කලේ. ඒක තමයි කලේ. ඒක හැබැයි නිකන් බෑ. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. කැපකිරීමක් තියෙන්න ඕනේ. කැපකිරීම මත යන්න ඕනේ ඉස්සරහට. එහෙම ගියපු දරුවෙක් ගැන තමයි අද කතා කරන්නේ. අන්තර්ජාතිකයේ දිනාගත් දරුවෙක්. අපිට හරි ආඩම්බරයි. ඔව්. අනුර දැන් අවසන් වශයෙන් අපිට අන්තිම මිනිත්තු කිහිපය තියෙනවා. මම කැමති ඔබගේ පවුල තොරතුරු පිළිබඳව දැනගන්න. නෝනා දරුවෝ සම්බන්ධයෙන් නෝනාගේ නම් මොකද්ද? දරුවන්ගේ නම් මොනවාද? ඔව් නෝනා ජීවිනි බණ්ඩාර මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඔව්. ඔවුන් නම් මේනට ඉංගලන්තේ ලංකාවට එක්කන් ඇවිල්ලාද නැත්නම්? දැන් ලංකාවේ ඉන්නවා. දැන් ලංකාවේ ඉන්නවා. ලංකාවේ පාසල් යනවා. පාසල් යනවා. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවද ඔවුන් ලංකාවේ අධ්‍යාපනය හදාරන්න නැත්නම් ටික දවසකින් මගේ ලොකු දුවට නම් එංගලන්ත පුරවැසිභාවයක් තියෙනවා. පුංචි දුව ඉපදුනේ ලංකාවේ අවුරුද්දක් යට තාම. එයාටත් පුරවැසිභාවය ගන්න පුළුවන් වෙයි. ඉතින් එයාලගේ මම ඇත්තටම මම එයාලගේ උනත් අහවල් මාර්ගයන්ට එංගලන්තයන්ද ලංකාවේ යන්න කියලා මම කියන්නේ ඒක එයාලගේ ඩ්‍රීම් එක. එයාලගේ ආසාව, එයාලගේ දක්ෂතාවය තමයි මම සමස්ත කියන්නේ ළමයිට නත් ඕනම කෙනෙකුට කියන්නේ දැන් මට මම මෙතුමා වගේ කලාශ්‍රීත්‍රින් ගියානම් මට මුකුත් කරන්න බෑ. මට ඒ පැත්තේ දැනුමක් ඇත්තෙම නෑ. ඒ හැකියාව නෑ. දැන් මම උසස් පෙළ කලාහිම් කරානම් මට S එකක්වත් ගන්න බෑ. දෙක එක කෙනා කියන්නේ විවිධ හැකියාවන්. අර තමන් හරියට අඳුර ගන්නව නම් තමන්ගේ හැකියාව ඒක ඒ තුල ඉන්නවනම් එයාට දෙවන්ත ගමනක් යන්න පුළුවන්. රටේ අම්මාවරු බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. මුළු රටක් බලන් ඉන්නවා. ඔබට තියෙනවා යමක් පවසන්නට මේ නිර්මාණ සම්බන්ධයෙන් හෝ ඒවා ඔබ සම්බන්ධයෙන් හෝ ඒවා මේ අවස්ථාවෙන් නිමිත්තක් මට දෙන්න පුළුවන් යමක් කියන්න. අපි සාමාන්‍ය රැපිඩ් ෆයර් එකක් කරනවා මම ඒක යන්නේ නැතුව ඔබට වෙලාව දෙනවා මේ විනුවෙන් යමක් කියන්න පුළුවන් රටට. දැන් ඔබේ අවස්ථාව. ඔව් ඇත්තම මේ දැන් මම දෙවන්ත පෙරලිකාරී තාක්ෂණයක් ලෝකෙට හඳුල්ලා දීලා පේටන් අරගෙන ලෝකේ පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. මේක මල්ටි බිලියන් ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මම මේක ඒ තාක්ෂණය සම්පූර්ණ ලංකාවට අරගෙන ආවා. මේක ලංකාවට දායාද කරලා රැකියා 100,000 ගණක් ඇති කරලා විශාල ව්‍යාපෘතියක්. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට අධි තාක්ෂණ රිදීපිලි කර්මාන්තය අඳුල්ලා දෙන්න තමයි මේ ලංකාවට මම එන්නේ. ඉතින් දැනට මට විදේශ රටවල විශේෂයෙන් ඇමරිකාවෙන් චීනෙන් මට ආරාධනා ලැබෙනවා. ඒ තියෙද්දි මම තාම ඉන්නවා. මම විශේෂයෙන් ගරු ජනාධිපතිතුමාත් හම්බුණා. අනිත් මැති ඇමතිවරු සමහර අය හම්බුණා. ඉතින් හැමෝටම මේක දැන් දැනුවත් වෙලා තියෙනවා. මම දැන් මේක ඇත්තටම ඉස්සරහට යන දෙවන්ත තාක්ෂණයක් ලෝකේ. දැන් ඉන්ටර්නෙට් වලින් ඔයාලට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් ඔෆ් තින්ස් IoT කියන්නේ. ඒ කියන්නේ බිලියන 470ක දෙවන්ත විනිමයක් කියන්නේ රෙවෙනු එකක් ලැබෙනවා කියලා 2002 අනුමාන කරලා තියෙනවා. ඒ වගේ ලොකු ව්‍යාපෘතියක් මේක. ඉතින් ඒක ලංකාවට ගෙනලා වැදගත්කමක් නැතුව මේක මට තව දුරටත් ඉන්න වුණොත් තව මාසයක් දෙයක් බලලා
මට අකමැත්තෙන් හරි මේ ලංකාවෙන් යන්න වෙනවා වෙන දෙවට අහුම්කන් තියලා ඒ රටවලට යන්න වෙනවා නැත්නම් මේ සියල්ල ඔක්කොම වතුර ගිහිල්ලා මේක කාටවත් නැති වෙනවා කිසිම කෙනෙක් ලෝකෙටම නැති වෙලා යනවා ඒ නිසා ඒ තත්ත්වෙට දැන් මම දැන් මේ දවස්වල කල්පනා කරනවා ඒ පිටරටින් එන ආරාධනා බාර අරගෙන යනවද නැත්නම් ලංකාවේ තව මාසයක් දෙයක් මම බලනවා බලලා ඊට පස්සේ තීරණයක් ගන්න තමයි මම ඉන්නේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පිටරට යන්න නොලැබී ලංකාවෙම ඉන්න ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි දින ආත්මార్థකාමීකම හැබැයි ලෝකෙත් එක්ක හරි මෙහෙ කරන්න වෙනවා ලෝකෙත් එක්ක හරි මේක කරන්න ඕන මොකද මානව වංශයේටම මේ නිර්මාණ ඉතාමත්ම වැදගත් මේ පිටුවෙන් අපි මතක් කරන්න කැමතියි මේ හැම දෙයකම මූලික උනේ අම්මා තාත්තා විශේෂයෙන් අම්මා තාත්තගේ නම මොකද්ද අම්මගේ නම මොකද්ද තාත්තා ආරම් ටිකිරාල අම්මා එස් ඩී කරුණාවති එස් ඩී කරුණාවති කරුණාවති මැතිණිය තමයි පුතා ගලුවට ඔහු ගැන විශේෂ කියලා හැබැයි අපේ රටේ ඒක ඉතාමත්ම වටිනා කියන ගෝල් මයින්ඩ් එකක් වගේ තමයි ගෝල් මයින්ඩ් එක ඇත්තටම බොහොම ස්තුතියි කරුණාවති මැතිණියනි ඒ අම්මට අපි ගරු කරනවා මේ වගේ දරුවෙක් හදපේක සම්බන්ධයෙන් ඔබත් අම්මාවරු නිසා ඔබටත් පුළුවන් මේ වගේ දරුවන් 10000 ගණනක් මේ රටට මේ ලෝකයට බිහි කරන්න බොහොම ස්තුතියි මැතිතුමනි අපිත් එක්ක සම්බන්ධ වෙනවා ස්තුතියි ඔබට තව දවසක් අපි ආරාධනා කරන ඔබ දෙපළටම විවිධ දේවල් සම්බන්ධයෙන් අපිට කතා බහ කරන්න පුළුවන් ඔබගේ දක්ෂතාවයන් සම්බන්ධයෙන් සහ අපේ රටේ දරුවන්ගේ වටිනාකම් මෙතුමන්ලගේ කටින් කියවෙන්නට ඕන අපේ අම්මල තවත් ශක්තිමත් වෙයි සම්බන්ධයෙන් සුබ දවසක් ලස්සන දවසක් ඔබ සැමට ලස්සන දවසක් සියොසයි මොස්තරේ